ಮಾಯಾದಲ್ಲಿ ಕಟ್ಟಲೀಲಾಳು ಶ್ರೀದಯ ಕುಯಿ ಜೀವಿತ ಅರುಣಯಾಮಿರನಿ ತುಷಾರ ಬಿಂದು ಅಕ್ವಾಗಿ ಆದರಿ ದೇವಿ අත්පුඩියක් ගහලා ටිකක් වැළඳ ගන්නත් හිතෙනවා. මම කියන්නේ බිරිඳ බලාගෙන ඉන්නවා. මට වැඩි දෙයක් නෙමෙයි. ලස්සන ගෑනුන්ගේ බිරිඳනේ. ලස්සන කොළ. ඒක හැබෑවක්. අපේ රටේ මේ යෝන් પરම්පරාව අතර අසීමිත ජනප්‍රිය ගායන ශිල්පියෙක් සහ පපුවට දැනෙන සින්දු කියපු හරි ආදරණීය මිනිසෙක් නිමල් ගුණසේකර මහත්මයා. බොහොම ආදරෙන් අද වැඩසටහන සඳහා ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන් ආදරණීය මිතුරුනි, සත්‍යන්ත ආදරණීය ටෙලිවිෂන් බලාපොරොත්තු චැනල් මියුසික් තවත් ආදරණීය වැඩසටහනක් අරගෙන රැඳුලා වෙනතෙක් මෙතැන් ඉඳලා අපි ඔබේ ආදරණීය නිවසේ ඉන්න ඔබත් එක්ක බොහොම වෙනදා හුරු පුරුදු හිතවත්කමත් එක්කම අදත් ඔබ හරියට ආදරය කරන වැඩිපුර ඔබත් එක්ක හරි සමීප අපේ රටේ හරි ආදරණීය කලාකරුවන් කලාකරණ පිරිසකට බොහොම ආදරයෙන් අපි ආරම්භ කළා. එයයිට ඔබට කතා කරන්න පුළුවන්. 2774422 2774423 දුරකථනක විවෘත වෙලා තිනවා. මේ දුරකථනය ටිකක් අපහසුයි ගන්න. ඒ කියන්නේ හැමෝම උත්සාහ කරන දුරකථන අමුතුමක් ලබා ගන්න. ඒකට විසඳුමක් තමයි කෙටිපණිවිඩයක් යවන්න පුළුවන් ඔබට. කෙටිපණිවිඩය යවන්න පුළුවන් විදිහ දැන් තිරයේ දිස්වේ වී යනවා. ඔබ උත්සාහ කරන්න කෙටිපණිවිඩයක් යවන්න. ඔබ බොහොම ආදරෙන් අපි වැඩසටහනට එක් කරගන්නවා. අදත් වැඩසටහන සඳහා සංගීතමය දායකත්ව ලබා දෙන විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය, විශාරද මනෝජ් පීරිස්, දිනේෂ් බෝගඩ, උපාලි සන්නස්කල, සුජීව දිසානායක, යසන්ත සමරවීර සමග සුරංග කැලුම් ගීගනගේ අද වැඩසටහන සඳහා සංගීතමය දායකත්වය අපට ලබා දෙනවා. මට අවසර දෙන අද වැඩසටහන සඳහා සැපමිනි පිරිස ඔබට හඳුන්වා දෙන අද වැඩසටහන සඳහා මුලින්ම අපි ආරාධනා කළා අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ ඔහු
අපිට ගණන් කළ නොහැකි තරමේ නිර්මාණ ප්‍රමාණයකට සහභාගි වෙලා නැහැ. නමුත් සහභාගි වුණු නිර්මාණ අතර ඔහු ඇගයීමට ලක් වෙලා තියෙනවා. සහ උපරිම තමන්ගේ සීමාවට එහා ගිහිල්ලා තමන්ගේ රංගන හැකියාව ඔහු ප්‍රගුණ කරලා තිනවා අපි අතරේ. සහ අපිට පෙන්වලා තිනවා. අපි වැඩසටහන සඳහා බොහොම ආදරෙන් රයන්ව පිළිගන්නවා. රයන් වැන් රොයන්. බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා වැඩසටහන සඳහා. ඒ වගේම ඔබට මතක ඇති මීට මාස 6කට 7කට කලින් බෙග් මහත්තයාගේ සින්දුවක් කියපු බොහොම යෞවනයක අපි ඔබට හඳුන්වා දුන්නා. හිනා වෙලා හරි අමාරු සින්දු කියන තරුණෙක් අඳුන දුන්න අවුරුද්දකට ඉතර කලින් අපි මේ මල්ලියටත් අද වැඩසටහන සඳහා ඉන්නේ කුවටේරන් නානායකකාර බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා බොහොම දක්ෂයෙක් අපේ රටේ ඉන්න ඔහුවත් පිළිගන්නවා ආදරෙන්. රංගනය කියන විෂයක් විදිහට ඇයට ඉගෙන ගන්න කලින් ඇය ගෙදරින් රංගනය ඉගෙන ගන්නවා. තාත්තා අතිශය දක්ෂ රංගන ශිල්පියෙක් නිසාවෙන්. ඒ නිසාමයි තමන් සහභාගි වුණු මුල්ම නිර්මාණ කීපය ඇතුළේ ඇගීමට ලක් වෙන සම්මානීය රංගන ශිල්පිනියක් බවට ඇය පත් වෙන්නේ. අද ඇය රංගනයට එහා ගියපු තමන් ඉගෙනගත්ත දේ දරුවන්ට කියා දෙන ගුරුවරියක් ප්‍රතිභා බොහොම ආදරෙන් පිළිගන්නවට සරහන්ත. බොහොම ආදරණීය යෞවනයේ කාලයකට කලින් දැන්වීමක් කරා අපේ රටේ රංගන ක්ෂේත්‍රයට එකතු වෙනවා. මේ රංගන ශිල්පියා රංගනය ඔහුගේ රංගනය තුළ ඔහුගේ පපුවේ තියෙන මනුස්සකම් ආදරණීයකම් රංගනය තුළට එක් කරමින් අපිට හරි සමීප හරි ආදරණීය චරිතයක් බවට පත් වෙනවා. ගායකයෙක්, දක්ෂ නර්තන ශිල්පියෙක් සහ ඔබ ආදරය කරන රංගන ශිල්පියෙක් සහ එතනින් එහාට ගියාම අපේ මිත්‍ර සමාගමය තුළ කැපී පෙනෙන මිත්‍රයෙක් සනත් විමලසිරි බොහොම ආදරෙන් පිළිගන්නවා. ජනප්‍රියත්වය සොයාගෙන යන කාලෙක, ජනප්‍රියත්වය තියෙන්නේ කොතනද එතෙන්ට සේන්දු වෙන කාලෙක සුභාවිත ගීතය හොයාගෙන එන බොහොම ආදරණීය යෞවනයෙක් පහුගිය අවුරුදු දෙක තුන තුළ අපිට හඳුනා ගන්න හැකියාව ලැබුණා. ඔහු සුභාවිත ගීතය තුළ ඔහුගේ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරමින් ඒ තුළ යමක් කරන්නට උත්සාහ කරනවා. අපේ රටේ තරු සංකල්ප අතර බිහිවුණු හරි ආදරණීය යෞවනයෙක් බොහොම ආදරණය පිළිගන්න වැඩසටහන සඳහා දර්ශන් ප්‍රමෝත් වැඩසටහන සඳහා. ඇය වෘත්තියේ වශයෙන් සහ ඇගේ රැකියාව තුළ ඇය මේ හැමෝම ලස්සන කරන රූපලාවන ශිල්පිනියක්. සමහර තැන්වලදී අපිට රංගන ශිල්පිනියක් විදිහට ඇව හම්බ වෙනවා. වැඩසටහන සඳහා බොහොම ආදරෙන් අරුණ සිල්වා පිළිගන්නවා. මේ ගායන ශිල්පියා දශක 5කට වැඩි කාලයක් අපේ රටේ 6ක් දශක 6ක් විතර අපේ රටේ ගායන ක්ෂේත්‍රය තුළ බොහොම ආදරණීය ගීත ටිකක් ගායනා කරලා අදටත් ඒ ගීත හරි ජනප්‍රිය කරවලා ඒ ගීත තුළ අපි ජීවත් කරවන තරම් සමත්කමක් දක්වනවා. අද වැඩසටහන සඳහා අපි ක්‍රිස්ටෝපර් පෝල් මහත්තයට ආරාධනය කළේ පරණ අතීතයත් ටිකක් මතක් කරගෙන අද වැඩසටහන අලුත් කරන්න. ඔබතුමාත් බොහොම ආදරේ පිළිගන්න වැඩසටහන සඳහා. මුලින්ම ගීත ගායනා කළේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ බොහොම ආදරණීය සංගීත අධ්‍යක්ෂවරයෙක්. සංගීත අධ්‍යක්ෂණයට එහා ගිහිල්ලා අපිට දැනෙන ගීත ගායනා කරපු නිමල් ගුණසේකර මහත්තයාත් බොහොම ආදරෙන් වැඩසටහන සඳහා පිළිගන්න ඔබ බොහොම ආදරෙන්. ඒ වගේම අද වැඩසටහන සඳහා තවත් යෝන් ගායන ශිල්පිනියකට වැඩසටහන සඳහා ආරයුම් කළා. අය පහුගිය කාලේ ඔබ දැක්ක අපේ සංහිඳ වැඩසටහන එහෙම ඔබ කුරු චරිතයක්. අද වැඩසටහන සඳහා බොහොම ආදරෙන් දේවිකා චතුරාණිවත් පිළිගන්නවා. අයිබොන් මේ පිරිස එක්ක තමයි අද ඔබට බොහොම ආදරෙන් ඉන්න වෙන්නේ. තව ගීතයක් අහමු අපි ආරාධනා කරන්නේ සනත් විමලසිරිට. දැන් වැඩම සිදුවත් කරා.
කවි ලියවෙනවනේ දුකට සමහරවිට දුකට ලියවෙන කවි හරි ආදරණීය නිර්මාණ බවට පත් වෙලා අපිට ගීතක් ශිෂ්ත්‍රය තුළදී මුණ ගැහෙනවා දුක හිතුණාට සමහරවිට මොනවද කරන්නේ දුක වෙන තැන වෙලාවලදී කවි සින්දුම තමයි කොහොමනත් මේ කවියකට ගීතයකට පුළුවන් අපි මේ දුකටපත් කරන්න පුළුවන් දැන් දෙනවා අපි හරි සංවේගයට අපි හරි මානුෂිකත්වයට ආදරයට පරිසරයට ආදරය කරන පවා ගීතේ හැකියාවක් තියෙනවා. අපේ රටේ ගීතක්ෂේත්‍රය තුළ බොහොම ආදරණීය චරිතයක් ගෙනත් අද රාත්‍රියේදී ඔබට මතක් කරන්න සහභාගී වෙලා කතා කරන්න අපි සූදානම්. ක්‍රිස්ටෝපර් පෝල් මහත්මයාත් ඇවිත් ඉන්නේ ඒ නිසාවෙන්. සුනිල් ශාන්තයන් ගෙනත් අපි අද රාත්‍රියේදී මතක් කරනවා බොහොම ආදරෙන්. අපිට ඇමතුමක් තියෙනවා අයිබන්. අයිබන්. පුළුවන්. ඔව් කතා කරන්න. ටිකක් පැහැදිලි මන්දේ නේ. ඉදිරි වැඩ කටයුතු වහන්න. ඉදිරි වැඩ කටයුතු මේ. ඉදිරි වැඩ කටයුතුත් ඔය සද්දේ වගේ ටික ටික එන්නේ නේද? ඉදිරි වැඩ කටයුතු නම් චිත්තපටයක රඟපෑම් කටයුතු කරන්න මේ දවස්වල පොඩ්ඩක් ලෑස්ති වෙමින් ඉන්නවා. චමින්ද ජයසූරිය අපේ ආදරණීය නවක අධ්‍යක්ෂතුමා තමයි මේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් ඉස්සරහට ගිරුගත කිරීම සිද්ධ වෙනවා. ඒකට පොඩ්ඩක් මේ දවස්වල සූදානම් වෙනවා. ඒත් එක්කම අධ්‍යන කාර්යයන් කීප එකක් නියලලා ඉන්නවා. හැම සෙනසුරාදම ඉගෙන ගන්න යනවා. අපිට තව යමුතුමක් ආයිබෝන්. ආයිබෝන්. කවුද පුතුමිය? මම ගන්නේ මුල්ලේ සීත කතා කරන්නේ. හා. ඇත්තෙන්ම අද නම් කතා කරන්නේ කාටද කතා කරන්නේ කියලා හිතනවා මේ තරම් හැම කෙනාම අපි හිත බැඳගත් අය. නමුත් මම දර්ශන ප්‍රමෝද් පුතාට කතා කරලා වෙලා පොඩි කවියකින් සුබ දැතුමක් පතන්නයි හදන්නේ. චල්ලා හති තරු පොකුරු මැද
සුපුන් කඳ පාය නාවිල සින් පියෙන් පිට ජය කනුව වෙත දුදුරු සුමියුරු ඊත ජයමින් තාත්තාගේ උපන් ගම වන ගනේ මුල්ලේ සැවොම සමගින් ප්‍රමෝත් දල්ටන පුතුනි ඔබ අට සුබ පතන් දෙමි ඉතා අදරින් ගොම ස්තුතියි ස්තුතියි කතා කළාට මේ දර්ශන මොනවාද දවසල කාලෙකට පස්සේ දර්ශන අපිට මුණ ගැහෙන්නේ මම හිතන්නේ විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේ ඔබ යන කාලේ තමයි අන්තිමට මම හිතන්නේ ආවේ අපිට මුණ ගැහෙන්නේ කොහොමද දැන් තොරතුරු මනාලි මේ දවසල විශේෂයෙන්ම විශ්වවිද්‍යාලේ දැන් මම තුන්වෙනි වසරේ විද්‍යාර්ථියෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු කරගෙන යනවා ඒ වගේම සංගීත වැඩ කටයුතු කරගෙන යනවා නිර්මාණ කටයුතු ඒවා ඒ විදිහටම කරගෙන යනවා දෙකටම දර්ශනට කවුරුත් යෝජනා කරන්නේ නැද්ද මේ 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 වර්තමානයේ තුළ ව්‍යාපාරික ලෝකයේත් එක්ක සින්දුවක් කරමු අලුතින් සින්දු කරමු මෙහෙම විෂුවල් එකක් කරමු ටෝන් කරමු එහෙම කතා කරන්නේ නැද්ද යෝජනා කරනවා මට ගැළපීමක් තියනවා නම් ගැළපෙනවා නම් මට හොඳයි කියලා හිතනවා නම් يعني මම ඉන්න විදිහට හොඳයි කියලා හිතනවා තත් ගැළපෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කරනවා නැත්තම් කරන්න. නිමල් ගුණසේකර මහත්මයා ඒ කාලේ සින්දුකේ මොන අරමුණෙන්ද ඒ කියන්නේ දැන් අද කාලේ තනිකරම සින්දුව ගීතය කියන එකත් ව්‍යාපාරික භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවානේ. ඒ කාලේ සින්දුකේ මොන අරමුණෙන්ද ඒ කියන්නේ රසිකයා පිනවනද ආත්මതൃප්තිය සඳහාද නැත්තම් ගීත ක්ෂේත්‍රයේ තුළ කිසිම තෘප්තියක් නෙවෙයි මට ඕන නෙවෙයි මේ පෝල්ලායිලා වගේ කටි අභිභායන්ද. විශේෂයෙන්ම අමරදේවතුමන්. අභිභායන්ද. මොකද අපිට ඒ කාලේ අධ්‍යාපනය කැව්වේ ඒකයි. ඔයා ලොකුමිනියෙක් වෙන්න. ඉතින් ලොකුමිනියෙක් වෙන්න මම මේ සංගීතයේ මන් දෙකම ලොකුමිනිය තමයි අමරදේවයන්. එතුමන්ට මම පෝස්ට් කාඩ් එක දුන්නා මම එන්නේ පන්තිරේ කියලා. එතුමන් ඒකට ගන්න ගත්තේ නැහැ මොකද එතුමන් බවෙන්ද ති. හැබැයි එතුමා තමයි මම ගුවන්විදුලි තෝරා ගත්තේ. ඉතින් අභිභාවයනේ මොකද ඒකද කියන්නේ මේ අතික්‍රමණය සමාන මම නිකන් කිව්වා. සමාන නෑ. ඒකනේ අභිභාවයමක් නෙවෙයි. එතුමාට වැඩිය මොකද ඒ කාලේ ගුරුරු කිව්වේ හිමයි මට වැඩිය ඔයා හොතර කරන්න ඕන ඉතින් මං දැකපු දෙයියෝ මගේ පියාට පසුව අමරදේවතුමා එතුමා අභිභායම තමයි මගේ එකම අභිප්‍රාය වුණේ 100ක් ඉදෝ දින් ආය ඉතින් මං හිතන්නේ පොඩ්ඩක් හරි දුරට ඒ ගමන් මගේ අර නිවන් දකින්න යනකොට පොඩ්ඩක් ගමන් මගේ අපිත් ඒ ළඟට චුට්ටක් ගිහිල්ලා කියලා තියෙන සතුට තියෙනවා ඔබතුමත් අපි හරි ආදරය කරන සහ අපේ මේ ඉස්සරහා බලාගෙන ඉන්න ආදරණීය ඔබත් නිමල් ගුණසේකරන් පිළිබඳව බොහොම ආදරෙන් මතක් කරනවා සහ ගීතාවලිය අපිට හරි සමීප නිසාවෙන් අපි මේ තව සින්දුවක් අහමු අපි ආරාධනය කරන මොනගේ අරුණිත ආරාධනය කරනවා ටෙන්ෂන් එකක් ඉවත් කරන්න ඔබේ
ශ්‍රී ලංකාවටම නිෂ්පාදිත Nokia 105 ෆෝන් එකෙන් දැන් සිංහලෙන් දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් SMS කිරීමේ පහසුකම් අපිට තියෙනවා. මිට අමතරව මොබිටෙල් පෙරගියුම් සම්බන්ධතාවයක් සමග මොබිටෙල් M2M මිනිත්තු 30ක් ඒ සමගින් නොමිලේ ලැබෙනවා. රුපියල් 2990ක් වැනි අඩු මුදලකට දෙවෙනි පුරාම මොබිටෙල් ශාඛා Nokia ලෙවිසල් සොෆ්ලොජික් ප්‍රදර්ශනාගාරහ බලයලත් නියෝජිතන් වෙතින් Nokia 105 ෆෝන් එක ඔබට ලබා ගන්න පුළුවන්. මොබිටෙල් ඔබ සමගයි සමදා. නෙස්ටමෝල්ට් උදෑසන නෙස්ටමෝල්ට් තේ විදුරක් වීලා දවස පටන් ගත්ත මුළු දවසම හරි ප්‍රබෝධමත් අපිටම ඉතින් නෙස්ටමෝල්ට් මතම 2774422 2774423 දුරකතරක් විවෘතයි අපිට අමතුමක් අයිබෝන් හලෝ එච්.එම්. ජයවර්ධන මහත්මයා ඔව් හලෝ අයිබෝන් ජයවර්ධන මහත්මයා අයිබෝන් ඇත්තටම නෑ මොකද මේ ගෙදර විවේකී වෙන්න මනෝජ් පල්ලි සංගීත කරන සත්තාරේ හා ITN පාලිකාරය කරන මේ දේවතුම හරි ආසයි ඔයගොල්ලෝ හරි ආදරේ සමපල්ලි වාට මලක උදව් කොමක ඕල්නම් මම කැමති වාට සින්දුවක් කරලා දෙන්න ගොඩක් ස්තුතියි මේ ඔබතුමා වගේ කෙනෙක්ගෙන් ඔහොම වචනයක් ආන්න ලැබීමත් ගොඩක් ලොකු ගෞරවයක් සතුටක් මේ හිටම හම්බෙමු මං ඉන්න ඔයාගෙන හරි මම ඔය ආරාධනාව කරන්න හිටියේ මිනිසුන්ගේ ජීවිතේ වෙලාව කියන්නේ පුදුම වෙලාවක් බලන්න ඒ තව වෙලාව හොඳ කෙනෙක් අයිබෝන් හවුද ඔබතුමා මම කලුතරින් කතා කරන්නේ පාරක කියලා එක්කනේ. හා මට කතා කරන්න ඕනේ ප්‍රතිභා මිස්ටර්. ප්‍රතිභා. ඔව්. අයිබෝන් ඉස්. අයිබෝන්. මම මිස්ගේ ශිෂ්‍යෙක් මිස් කතා කරන්නේ කලුතරින් කතා කරන්නේ. ආ එහෙමද. මිස්ටර් මේ ගොඩක් සුබ වතන්න තමයි මිස් කතා කරන්නේ. අනේ තෑන්ක් යූ කතා කරලා. කෙනෙක් ඉන්න එක මේ ගොඩක් හොඳයි මේ දැනතරතුරු ආක්ෂණ ආයතනයේ. ඒ වගේම මේ මට සනත් අයියා ගොඩක් කියන්න ඕනේ අතරම මේ තනත් අයිය මේ ඔයාගේ වේදිකා නාට්‍ය ගොඩක් මම බලන කෙනෙක්. ඔය දෙන්නටම හොඳ අනාගතයක් වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරන්න ඕනේ. බොහොම ස්තුතියි මල්ලි. සුදි කතා කළාට රයන් මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල විදිය බණ්ඩාර කියන ටෙලි නාට්‍යම හිතන ITN එකේ පෙන්නන. ආ විදිය බණ්ඩාර. ඔව් ඒක කරා සා බොම්බේ වෙල්වට් කියන ඉන්දියන් චිත්‍රපටයක මේ දවස්වල මේ යාල්ලේ කතරගම අවට ෂූට් කරලා ඒක ඉවර වෙලා තියෙනවා. සා මේ මේ මාසේ අන්තිමට ටෙලි නාට්‍යකුයි චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.
සම්මානගත්තට පස්සේ අර ඔබ ඔබගේ රංගන හැකියාව දැන් හඳුනා ගන්න බැරි ඇත් ඔබේ හැකියාව හඳුනා ගන්න ඕනේ අපේ නාට්‍ය හරහා කඩදොර ඔව් කඩදොර හරහා කොහොමද ක්ෂේත්‍රය තුළ ඔබට ලැබෙන ඉඩ කොයි වගේද ඔබට ලැබෙන ආරාධනාවන් කොයි වගේ වුණාද ඒ අතරේ ආරාධනා නම් ගොඩක් ලැබුණා හැබැයි මම ඒක ගොඩක් තෝරා බේරාගෙන කරනවා කියන්නේ මට අර සරමයි බැනීමයි ඇඳගෙන වෙල්ලේ වෙලක දුවන වගේ කැරක්ටර් එකක් හරියන්නේ නැහැ නේද ඉතින් මට ආවේනික වූ කැරක්ටර් එකක් හම්බුනොත් කරනවා ඇරෙන්න අර නිකන් සරමා බැනීමක් ඇඳගෙන වෙලේ දුවනවා කියලා ඒ නිර්මාණයට කරන අගෞරවයක් සහ මටත් මමත් නා ගන්නවා ඊට වඩා හොඳයි අර අවුරුද්දේ හම්බෙන්නේ එකද ඒ සුන්දර ලෙස එක කරගෙන පුළුවන් දෙයක් කරගෙන ඉන්නවා මේ තෙරා අදත් අම්මද තෝරලා දුන්න සින්දු ටික අද නම් එකක් තාත්තා එකක් අම්ම තෝරලා දුන්න තාත්තාද වැඩ නැතුව බලාගෙන ඉතිරි ඔව් රාජකාරි මැද්දේ විශේෂයෙන් අම්පාරේ මේ පාර රාජකාරි වලට දාව තිබ්බේ ඉතින් මං හින්දා මද ගෙදර ඇවිල්ලා මේ වැඩසටහන අරමුණ ඉතින් මට ශක්තියක් ඉතින් ඒක අපි තෙරන්ට ආරාධනය කරනවා බලන්න මේ හඬ ඔබට ආපහුසරයක් මතක් කරලා බලන්න කලින් ආපු වැඩසටහන ඔබට මතක් වේවි 1 2 හිම බිම පාලන සුරීදේ හිම බිම පාලන සුරීදේ ඔබේ බල ශක්ති වේ මාගේ අනුග්‍රහනේ ඔබේ බල ශක්ති වේ මාගේ අනුග්‍රහනේ චංචල වේලා අද ප්‍රේම බෙමි බිදීලා සිත පෙරිල චංචල වේලා ආවේ වියෝවි ගියේ එපෝවි ඉන්නේ විදාවි අද තාවි ඇගේ හඬ තමදේ කෝකාරේ මට ඇගේ ප්‍රේමේ ඔබේ බල ශක්ති වේ මාගේ අනුග්‍රහනේ ඔබේ බල ශක්ති වේ මාගේ අනුග්‍රහනේ හිම බිම පාලන සුරීදේ තෙරන් තෙරන් ගිහඬ මේ අපිට දෝං කාර දෙනවා මැදිරි ඇතුලේ ඔබට මේ දැනනවා ඇති ඔබටත් ගෙදරින් බලද්දී සහ මේ මේ මෙතන ඉන්න මූණු ටික බැලුවා මේ මූණු ටිකේ තියෙන මහ පුදුම ප්‍රබෝධයක් ඒ වගේ හඬක් ඇහුණා අපේ රටේ යෝන් પરම්පරාව ඇතුලේ මෙහෙම හඬක් ඇහුණාම අපිට හරි සතුටක් දැනෙනවා හේතුව අපේ අර ගැඹුරු පිරිමි හඬ ආපහු තියෙනවා කියලා අපිට දැනෙනවා ඒකට තෙරන් මේ සතුටු තෙරන් මුණ ගැහිම හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපි අතරේ මේ
පරණ ගීතයක් ගායනා කරනකොට අපේ ටෙරාන්ල වගේ කෙනෙක් අපිට පුදුම කාරද්ද කියන්නේ මේ ඒ හැඟීම ඒ විදිහටම දැනෙනවා. හැබැයි ඇයි අලුත් પરම්පරාවේ ටෙරාන් වගේ කෙනෙකුට ගීතයක් ජනප්‍රිය කරගන්න බැරිය කියන්නේ මේ මට්ටමට නිර්මාණය කළා. ඇයි නිමල් මහත්මයා මෙහෙම අලුත් කෙනෙකුට ස්වභාවිත ගීතේ මේ 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 කාලවකවාණු තුළ මතුවෙන්න බැරි හේතුව මොකද්ද පුතේ? අපි හම්බෙන්නේ නැහැ නිතර දෙවිලා ඇවිල්ලා. අපි හම්බුණා හදලා දෙනවා. එක්ක ඇති වෙන්නේ නැත්තම් නැති වෙලා යනවා. නෑ තොසිම මේ මට බෙග් මහත්මයා මහිද මල්ලි දැනවා එක. එතුමාගේ ගීත උරුදු ගීත අපි ගායන අහලා තියෙනවා. දැන් එතුමාගේ පුතු ගීතත් අපි අහනවා. නමුත් මේකේ අමුතු මිහිරක් දැවුණා. ඒක කිසුරය මේ මට අපි ඇත්තම කිව්වොත් ගොඩ දෙනකොට දුක හිතෙයි. ඒක නිසා ඇත්ත කියන්නේ බොරුම තමයි කියන පුරුදු දැල් තියෙන පොඩි කාලේ ඉඳලා. ඒක නිසා නමුත් මම මේ දෙන්නේ ඇත්ත කියනවා. මේ ගීතෙන් අපි අර කුල්මත් වුණා කියලා මම හිතන්නේ විමල් වරණ ගොඩක් දෙන්නේ නැති මොකද මම try කරා ඒ වගේ කිව්වා. පිරිමි අර අර පිරිමි හඳ නැතිලා ගිය ඔකනේ අපහු සරක් තියනවා සතුටු ඉතිරන්න මේ මෙහෙම දවසක හම්බ වුණා ඉතිරන්න මේ ඔබේ නිර්මාණ කොහොමද මට මට තියෙන ප්‍රශ්න මම හිතා ඉතිරන්න ගීත නිර්මාණ කීපයක් කරලා තියෙනවා මේනකොට. ඔව් ගුවන් සංස්ථාවේ අජන්තා රණසිංහ මහතා විසින් රචිත ඒ වගේම නාලකංජන කුමාර විසින් සංගීතවත් කරපු ඔබිරෝසමුවේ කියන ගීතය දැන්ට කරගෙන යනවා. ඒක තමයි මගේ පළවෙනි නිර්මාණය. මීට අමතරව මම ගීතත් තාම කරලා නැහැ. මගේ කුළුඳුල් නිර්මාණය තමයි ඔබිරෝසමුවේ කියන ගීතය. ඒක විදිහට ප්‍රේක්ෂකයන්ට අහන්න ලැබී සහ බලාගෙන ඉඳීවි ඔබ ඔය නිර්මාණය මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන දිනයක් වෙනකන් අපේ ආදරණීය බලාගෙන ඉන්න රසිකයෝ මේ අරුණේ මනමාලිය කී දිනකට විතර අන්දල තියද්ද ගණන් කරලා නෑ නී රෝෂන් මං හිතන්නේ එක 2000කට වඩා 2000 අවුරුදු 15 අවුරුදු 15 මම ඉස්සරහට අනාද තියදී මාලෙට් මොකද මං එහෙම කිව්වේ නිරෝෂන් මගේ මගේ දැන් මම අන්දවමු මනමාලියන්ගේ දුවටත් මම අන්දලා තියෙනවා. ඔව් දැනට මං හිතන්නේ මං අවුරුදු 15ක ෆීල්ඩ් එකේ ඉඳලා තියෙනවා. මුලින්ම අන්දපු අයගේ දුවලා ඉන්නවා. ඇත්තටම මේ අපේ ප්‍රතිභා සයිස් ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගෙත් මම ඊළඟ પરම්පරාවත් කරන්න පුළුවන් ඒ කියලා මං හිතනවා. සාවේ ඔය දැන් දුවටත් අන්දලා තියෙනවනේ. ඒ අම්මා හොඳටම අන්දලා. දෙකයි 77 44 22 සහ 23 දුර කතරන් කිවුර්තයි වැඩසටහනට ඔබට කතා කරන්න පුළුවන් මේ කෝවනේ අපිට අර මැජික් මොකද්ද සැනකෙලිය මායා ඒ වගේකින් අපි ඔයාව ආයේ දැක්කේ නැහැ නේ ආසයන් හිටියේ එහෙම ලොකු අපිට දැනෙන අපි හැමදාම يعني සමහරවිට තෙල්නාට්‍ය ෂේක්ස්පියර් නයිට බලන්න මුණ හැමුවේ නැහැ සමහරවිට එක දිගට අපි සැනකෙලිය මායා මම හිතනවා ති බහුතරේ බැලුවොත් ෂේක්ස්පියර් නයිට් කියලා කීපයක් කරා අයි තාම ටෙලිකාස්ට් වුණ නැහැ. හැබැයි මගේ මෑතක කරපු නිර්සත්වයෝ කියලා ටෙලිනාට්‍යයක් දැන් ඒක අවසන් වුණා. ඒකත් කීපයක් කරා ළඟදිම ITN එකෙන් බලාගන්න පුළුවන් මේ අලුත් නාට්‍ය. අපි බලාගෙන ඉන්නවා. මේ සින්දුවක් අහමු. කවුද? ප්‍රතිභා.
බැලේ විසින පිරි සොඳුර ඔබයි ඇල මල මගේ සිංදුවකුවේ සුනිල් ශාන්ත මහත්මයාගේ අන්තිම ගෝලය. මාගේ සිංදු කියන්නේ අද අපේ ගුරුතුමාගේ සිංදු තමයි මම කියන්නේ. සුනිල් ශාන්ත මහත්මයා කලකට මුලින්ම මතකයිද සංගීත ඉගෙන ගන්න ගිය විදිහ ආරාධනා කර විදිහ හරි එහෙම කොහොමද ගියේ? නෑ මගේ පාසල් ගුරුවරයා තමයි මාව ඔහුලඟට එක්කගෙන ගියේ 1956. 56 ඉඳලා 57 58 වෙනකම් මම ඔහුගෙන් සංගීතය හැදෑරුවා. ඉන්පස්සේ තමයි මම ගුවන් උදිරේට ඇවිල්ලා ගායකයෙක් වුණේ.
ඔහුගේ හිට වැඩසටහනක් තියෙනවා. ඒකට මා ගීත දෙකක් ගායනා කරනවා. ඉතාමත්ම දක්ෂ ලංකාවේ ගායක ගායිකාවන් ඔහුගේ ගීතය ගායනා කරනවා එම වැඩසටහනට. මියුසිස් විද්‍යාලයේ සවස 6ට ඒ සංගීත සන්ධ්‍යාව පවත්වනවා. අපි ඔබට පිළිබඳව මතක් කරනවා, අපි ස්වාධීන රූපවාහිනියත් ඒ පිටිපස්සේ ඉන්නවා. මේ විශේෂයි අද වැඩසටහනට කතා කරනවා වැඩි. තව විශේෂ කෙනෙක් ඉන්නවා, අයිබුවන් ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහත්මයා. අයිබුවන්. අයිබුවන් නිරෝෂන්. කාලයකට පස්සේ උතුමාගේ හඬ හරි අපිට ඇහෙන්නේ. ඔව්, ඒක එහෙම වෙන්න පුළුවන්. මේ අදත් ටිකක් විශේෂකර දවසක්, මගේ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු ඉවර කරලා ඇවිල්ලා මම මේ වැඩසටහන නරඹන්න. මට විශේෂයෙන්ම අවශ්‍ය වුණේ මේකට අරුණි නංගි සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණම. නමුත් ඒ අර දැන් මේ මොහොතකට කලින් ගීත ගායපු අපේ ක්‍රිස්ටෝෆර් මහත්තයා, එහෙම නැත්නම් නිමල් ගුණසේකර වගේ ඉතාම සංගීත ශ්‍රේෂ්ඨී ප්‍රවීණයන් රාශියක් ඉන්න මොහොතක මං හිතුවා මෙහෙම වචන ස්වල්පයක් කතා කරන්න එක මම ඇත්ත වශයෙන්ම මට සතුටක් කියලා. කොහොම වුණත් මං අරුණිට සුබපතනවා මේ අරුණි මේ මොහොතේ මේ වගේ තැනකට ඇවිල්ලා. වම ස්තුති සනතය. මේ මෙහෙම ගීත ගායනා කරන එක ඇත්ත වශයෙන්ම මම අරුණිගේ රසිකයෙක්. අරුණී අරුණිගේ මහත්තයා ශෛලි නුවන් ගුණවර්ධනයි අපි එක වකවානුවක එකට එකතු වෙලා සංගීත සාදවලදී කතා කරනවා. මට සින්දු කියන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. ඔය මනෝජ් මට නිතරම අඬ ගහනවා, ඒ වුණාට මම කවදාවත් දෙන්නේ නැහැ මේ බැරි දේවල් කරන්න අමාරුයි. නමුත් මේ අරුණි හරි කැපවීමකින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන ඇත්ත වශයෙන්ම ඉතාම ලාබාල වියේ ඉඳලා මේ කටයුත්තට යෙදිලා හිටිය කෙනෙක්. ඒ වගේම ඇය මේ ශේෂ්ත්‍රයේ ගීත ගායනා හැකියාව තියෙනවා. ඒ හැකියාවත් එක්කම ඕනම අවස්ථාවකදී කෙනෙකුට උදව් කරන්න බොහෝම පැහැදිලි වෙන කෙනෙක්. මං ඒ සිද්ධිය මතක් කරන්න ඕන මේ වෙලාවේ 2004 ලෙස්ටර් ජේම්ස් ෆීල්ඩ්ස් මැතිතුමාගේ උපන්දිනය දවසේ එතුමාට අවශ්‍ය වුණා මේ පොඩි අපි සංගීත සාදයක් තියමු කියලා. ඉතින් මට තමයි මේක කිව්වේ. ඒ කාලේ මං සක්මන් මඩුව චිත්‍රපටයේ වැඩ කරනවා. ඒකට මං අරුණිටයි ෂර්ලිටයි කියපුවාම මේ දෙන්න ලෙස්ටර් මහත්තයාගේ සංදේශය වගේ චිත්‍රපටිවල තියෙන ගීත ඒ සේරම අරගෙන ඇවිල්ලා, ඒගොල්ලන්ගේ මියුසික් ගෲප් එකත් අරගෙන ඇවිල්ලා, මං හිතන්නේ එක තඹ සතයක් ගන්නතුව අර ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන ප්‍රවීණයා වෙනුවෙන් මුළු රැක්ම ගීත ගායනා කරා. ඉතින් එවැනි කෙනෙක් අද මෙහෙම ITN වගේ නාරිකාවකට කැඳවීම පිළිබඳව මං නිරෝෂන්ලට සන්තෝෂ වෙනවා, නිරෝෂන්ලට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතන ඉන්න අය සියලු දෙනාගෙම නම් කියනවා නම් ඒ හැමෝම ගැන කියන්න ඕන. ඒ වගේම මට හරි සතුටුයි HM ජයවර්ධන වගේ ප්‍රවීණ සංගීතඥයෙක් කතා කරා මගේ සහෘදයා මේ ගැන. ඔය සහෘදයා ගැන මට මේ ඉවර වෙනකන් ඕනනම් කතා කරන්න පුළුවන්. ඔය සනත් විමලසිරි ගැන මගේ ස්කූලෙම ඉගෙනගත්ත කෙනෙක්. ඔය ඔබ ඇහුව නිරෝෂන් මේ දුක හිතුනම මොනවද කරන්න කියලා. මේ දවස්වල මොකක් හරි එහෙම එකක් තමයි ඔය රැවුලත් වවාගෙන ඔය ඉන්නේ. ඔය මේ මම නමින් සනත් වුණාට මට වඩා ගොඩාක් දේවල් මෙයාට පුළුවන්. මේ HM ජයවර්ධන මහත්තයා කිව්වනේ සිද්ධු කියන්න තව මේ මෙතන කිව හැකි සහ කිව නොහැකි බොහෝ දේවල් කරන්න පුළුවන් සමත්තේ කිව්වේ. හරි, ඒ පුදුකැලේ එහෙම කෙනෙක්. ඉතින් සනත් මේ සමත් කියලා දාන්න දෙන්නේ. හරිම සමත් පුද්ගලයෙක්. ඉතින් හරිම සහෘදයෙක්. ඉතින් මම හරි කැමති මේ තරුණ පරපුර අපේ පරපුරෙන් පස්සේ පරපුර ඇත්ත වශයෙන්ම මේ බොහෝ දේවල් වලින් ඉදිරියට එන අය. ඒ අයට මේ අවස්ථාව ලැබීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි හරි දුකක් හිතෙන්නේ. සමහර ගීත ගායනය වෙන්න පුළුවන්, රඟපෑම් වෙන්න පුළුවන්, ප්‍රේක්ෂක අවධානයට යොමු වීම ටිකක් අඩු වෙනවා මේ දැන් තියෙන තරගකාරී ලෝකයේ තුල. නමුත් දැන් බේක් මාස්ටර්ගේ ගීතයක් ගැව්වා ඒක මල්ලි කෙනෙක්. මේවා හරිම රසවත්. ඉතින් කෙසේ වෙතත් මෙවැනි දෙයක් නිරෝෂන්ලා ලෑස්ටි කරලා ITN නාලිකාවෙන් කිරීම ගැන මම සුබපතනවා. ඉතින් ඔතන ඉන්න ඔය මනෝජ් ගැන නම් මම කතා කරන්නේ නැහැ. මොකද මනෝජ් නොකරන දෙයක් නැහැනේ. ඒ නොකරන දෙයක් නැහැ කියපුවාම ඉතින් මේක සුප්‍රසිද්ධ ජනමාධ්‍ය නාලිකාවකින් ඒ නොකරන දේවල් ඔක්කොම කතා කරන්න හොඳ නැති නිසා මම නිහඬ වෙනවා. සියලු දෙනාටම සුබපතනවා. අරුණි නංගි, මට සතුටක් ඔයා වගේ කෙනෙක් මේ මොහොතේ
මෙතන ඉන්න එකේ වගේම මේ ප්‍රවීණයන්ට මේ සියලු දිනාට නම් සඳහන් කළ සම්ප්‍රදායට හොඳට ගීත ගයන්න පුළුවන්. ඇත්තටම අපිට වඩා මම හිතන්නේ හොඳට ගීත ගයන්න පුළුවන්. ඉතින් ගොඩාක් ස්තුතියි සනත් ගුණතිලක මහත්මයා. ඔව් මේ ඔබතුමා ඉතින් එන්නේ නැහැ කවුරුත් පස්සේ ඉතින් එන්නේ නැහැ නේද ඉතින් ආයෙන එකක් නැහැ. මම හිතුවා මෙහෙමයි මේ ගීකියා කියන එක ඇත්ත. ගීත ගයන්න පුළුවන්. ඒ උනට කටහඬ මගේ උනට කන් ඕගොල්ලන්ගේ කන් ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ අහගෙන ඉන්නෝ. ඒක නෙමෙයි මේ කියන්න හැදුවේ මේ ගීත ගයන කාලයක්ම රණවිරු මේ යාපනේ ওই රණවිරුවන්ගේ ඇත්තටම පැතිවලට යන්න සෑහෙන ගොඩක් මේ කැමති. ඉතින් ගිහිල්ලා ඒ වෙනුවෙන් සින්දු ප්‍රැක්ටිස් කරලා අපිත් එක්ක ඒ පැතිවලට ගිහිල්ලා ගීත ගායනා කරපු කෙනෙක්. සනත් මහත්මයා. ඔව්. වැඩසටහනක් අතර හමු වෙලා කතා කරන්න වෙන්නේ නැහැ අපිට. පහුගිය කාලෙම අපි හරි දැන් කුතුහලෙන් බලාගෙන ඉන්න අලුත් චිත්‍රපටය ගැන ඔබතුමාගේ ඔබතුමා තාවකාලික පැවිදි ජීවිතයක් ගත කරලා සිනමාව වෙනුවෙන් ලොකු සහෝතුමාගේ ජීවිතයේත් ලොකු තනක් ඒක සිනමාව ඇතුලේ අපි බලාගෙන ඉන්නවා. හරි ඉක්මනට චිත්‍රපටිය බලන්න. මොහොත් උත්සාහ කරනවා චිත්‍රපටිය එහෙම යෙනෙන්න. ඉතින් බලමුනේ රෝෂන් චිත්‍රපටිය හොඳට ආවා කියලා මම විශ්වාස කරනවා. ඒකේ වැඩ කටයුතු වලට තමයි තාම මහන්සි වෙන්නේ. බොහොම ස්තුතියි ඔබේ සුබ පැතුමට. නැවතවතාවක් සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි කතා කළාට සනත් ගුණතිලක මහත්මයාට. අපි ගීතයක් අහනවා. අපිට තව එමුතුමක් අයිබෝන්. අයිබෝන් කවුද මහත්මයා? මම මීගමියේ පෝල් බණ්ඩාර. ආ පෝල් මහත්මයා. ඔව් නිරස මහත්මයා මට හරි සතුටුයි ඔබගේ නිවේදන කටයුතු ගැන. ඒ වගේම මම නිමල් ගුණසේකර මහත්මයාගේ ප්‍රශ්න යොමු කරන්නේ. දක්ෂ වාදකයා, දක්ෂ තරුණ නිර්මාතකයා සහ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයා. මම කියන්නේ අද වර්තමානයේ දක්ෂ ගායක ගායිකාව අපේ මේ රටේ ඉන්නවා. ඒ අයට හරියට චෝදනා විවේචන එල්ල වෙනවා. මම අහන්නේ ඒ අයගේ ගීත හොඳ නැද්ද? පදමාලා හොඳ නැද්ද? හැබැයි පදමාලා යම් ප්‍රශ්නයක් තිබුණත් එහි යම් අදහසක් තියෙනවා. කෙසේ වෙතත් ඇයි ඔවුන්ට මේ විවේචන ලක් වෙන්නේ? ඔවුන්ගේ තන නිර්මාණයද නැත්නම් තන නිර්මාණය කරන අයගෙද පදමාලා දෙන අයගෙද නැත්නම් ඔවුන් පිටිපස්සේ රඟපාන ඔවුන්ව මෙහෙවන අයගේ වැරදිද? ඒ වැරද්දද ඔය අපේ ලංකාවේ ඉන්න නවක ගායකවන්ට එල්ල වෙන්නේ? ඔබතුමාගෙන් මම ඒකට නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙන විරුද්ධව. බොහොම ස්තුතියි සම්බන්ධයෙන්ම ගැන. නිවැරදි පිළිතුරක්. පිළිතුරක් දෙන්න පුළුවන්ද? පුළුවන්. මම හිතන්නේ සනත් ගුණසිරි මහත්මයාගේ ඒ එතුමා කියපු කතාවෙම තිබ්බා එක මේ කන් අපේනේ. සින්දු ඒගොල්ලන්ගේ වුණාට අසන්න ඕනේ තීරණය කරන්නේ. දැන් මගේ ගීත අසන නිසානේ මම මෙතන ඉන්නේ මෙතන. ඉතින් කන් වල අහබාධ තියෙන දැන් මම ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්ත මනුස්සෙක් උතුරු ඉන්දියානු සංගීතය. එතකොට මම ඒ අනුව තමයි මම සින්දු හදන්නත් ඔක්කොම කරන්නේ. ඉතින් මාත් සමග ජීවත් වෙන පිරිසත් ඒ වහන්නේ. පස්සේ බටහිරට ගිහිල්ලා ඒ බටහිර සංගීතයේ ඉගෙනගෙන ඇවිල්ලා සමහරු ඒ විදිහේ සින්දු හදනවා. එතකොට ඒ බටහිර විදිහට ආරට හැදිච්ච අයට ඒක මේ සුමීරු වෙන්න පුළුවන්. ඉතින් වැඩි සින්නේ කන් අපේ ගයන්නේ ඒගොල්ලෝ. දැන් මගේ ගායන මගේ මම ගයන්නේ මගේ පරපුරට. ක්‍රිෂ්ණබයලා ගායනකොට අපිට ඒක හරියට වැදුනා ඒ කාලේ. ඉතින් අපේ යාළුවෝ හින්දා මුකුත් කියන්න බෑ. අපේම දරුවෝ ගායනා කරනවා. දරුවෝ කින්දියවත් අහන්න බෑ දැන් දෙමාපියන්ට. එහෙම ප්‍රශ්න වගේක් අපිට තියෙනවා. නමුත් මම ඒ දරුවන්ට බයින්නේ මොකද ඒගොල්ලෝ හැදිච්ච පරිසරේ ඒගොල්ලෝ අධ්‍යාපන ලැබපු දැන් මම ගමේ ස්කෝලේ ගිහිල්ලා එහෙම අපි එක්ක නිසා මං මගේ තියෙන ගමේ පුරුදු මගේ පුතා ට්‍රිනිටි කොලෙජ් එකේ ගත්තේ. එයාට තියෙන්නේ ඒ දැන් මං සිද්දුකම අප්පච්චි මොනවද කියන්නේ කියලා අහනවා. ඉතින් මම වැරද කර තියෙන්නේ. ඉතින් මට එයා ගායනා කර ඉංග්‍රීසි කිසි දන්නේ. ඉතින් එහෙම තමයි ඒක. හැබැයි කන් අපේ මම සරත්බුදුන් මහත්තයාට ස්තුති කරනවා. මොනව ඇහුණත් කන් අපේනේ. ඒ අපි හිතර ගන්න දේවල් අපි අපේ සංස්කෘතිය හැදිච්ච කන් ඒවත් එක්ක යන්න ඕන. මම හිතන්නේ කන් අපේ. ඔන්න උත්තරේ පොල් මහත්තයා කන් අපේ. මේ දේවිකා සමාජයේ විවිධ කතා බහ හැදෙනවා සහ ඒ අතරේ අපේ මොනවා කිව්වත් යෝන් පරම්පරාව ඇතුලේ හොඳ ගීත ගායනා කරන පිරිසකුත් ඉන්නවා. ස්වභාවිත ගීතයට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. දේවිකාගේ අරමුණ කොතනද? දේවිකා යන්න හදන්නේ කොතෙන්ටද? දේවිකා මොන වගේ ගීතද තෝරගන්නේ ගායනා කරද්දී? ඇත්තට මගේ තියෙන්නේ ස්වභාවිත ගීතය ආශ්‍රිතව නිර්මාණ මගේ දැනට මගේ ගීත තියෙනවා. ඒ නිර්මාණත් කරලා තියෙන්නේ ස්වභාවිත ගීතය ආශ්‍රය කරපු නිර්මාණ. හැබැයි ඉතින් ඒවා ප්‍රචාරය කිරීමක් සමහරක් නාලිකාවල සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් නවරැල්ලේ ගීතත් තමයි ගොඩක් ප්‍රචාරය වෙන්නේ. ඉතින් එතකොට අපිට
අපේ නිර්මාණ එළි දකින්න. ඒ කියන්නේ ඔයා නවරෙල නෙමෙයිද? ඒ කියන්නේ දැන් තියෙන නිර්මාණත් එක්ක දැන් අර සුභාවිත ගීතයත් එක්ක හදපු ගීත ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒක නිසා තමයි. ඒක විදිහේවල් තියෙන හැබැයි අපේ මේ පිරිස යන තන යන දරන උත්සාහය සාර්ථක වෙනවා. හ්ම්. නිරෝෂන් දේවල් ලැගි. බොන්න දෙනවා හැබැයි නෙස්ට මොල්. එන්න අපිට දවසේ බලය, ජවය, ශක්තිය ලැබෙන නෙස්ට මොල්. නෙස්ට මොල් තේකක් බීර අපිට තව පැයක් බොහොම සතුටින් ඉන්න පුළුවන් වේවි. අපි ආරාධනා කරනවා මේ ඒ අතරේ අපිට සින්දුවක් අහන්න පුළුවන්. සින්දුවක් අහමු අතරේ සහ මේ මට දර්ශනගෙන් කතා කරන්න ඕනේ. ඔබ සුනිල් ශාන්තගේ හිට ප්‍රසංගයේ ඔබත් සහභාගී වෙනවා මේකට. මේ කොහොමද මේ ප්‍රසංගයේ කොයි විදිහේ එකක් වේවිද, රසගෙන් කොහොමද එන්න පුළුවන්කම ලැබෙන්නේ දර්ශන? ඔව් මුලින්ම නිරෝෂණයි මේ මතක් කරන්න ඕනේ සුනිල් ශාන්තයන්ගේ පුතා ලංකා ශාන්ත මහත්මයා, වගේ මයිවොඩිනිස් මහත්මයා, විජිත් කුමාර සේනාරත්න මහත්මයා, ඒ වගේ තව නම් නොකියෝ ගොඩක් දෙනෙක් මේ සුනිල් ශාන්ත පදනම බිහි කරන්න සහ ඒක ඉදිරියට රැකගෙන යන්න ගොඩක් මහන්සි වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ සුනිල් ශාන්තයන් නිර්මාණය කළ ගීත ඉදිරි පරම්පරාවට දායාද කරන්න උන් ලොකු මහන්සියක් ගන්නවා. ඉතින් ඒ මහන්සේ ප්‍රතිඵලයක් එක් පියවරක් විදිහට තමයි මේ සුනිල් ශාන්තයන්ගේ 98 වෙනි ජන්ම සංවත්සරය වෙනුවෙන් හෙට පැවැත්වෙන ප්‍රසංගය. ඇත්තට මං හිතනවා ඒක ඒ කියන්නේ වයස් භේදයකින් තොරව ඕනම කෙනෙකුට ගොඩක් හොඳින් රස විඳින්න පුළුවන් ප්‍රසංගයක් වේවි. මොකද සුනිල් ශාන්තයන් නිර්මාණය කළ ගීත උත්තර භාරතීය සංගීතයේ ආභාෂය අරගෙන, රවීන්ද්‍ර සංගීතයේ ආභාෂය අරගෙන අපේ ලංකාවට ආවේ වෙන එක විදිහට නිර්මාණය කරපු ගීත. විවිධ වූ ශෛලීන් ආභාෂයට ගත්තත් ලංකාවට ආවේ වෙන එක විදිහට ඒ නිර්මාණ කළා. ඉතින් මම හිතනවා හෙට තියෙන ප්‍රසංගය ගොඩක් හොඳ ප්‍රසංගයක් වේවි ප්‍රේක්ෂක ජනතාවට. අපි ඔබට ආරාධනා කරන හෙට ප්‍රසංගයට එන්න කියලා අපි දර්ශනට දෙන්න ආරාධනා කරනවා. චටේ මුසික් ගීතවත් කරා.
දර්ශන ප්‍රමෝද් චරම සිකුඩ සරණ ගීතවත් කලේ 2744 22 2744 23 දුර කතරක් විවෘතයි. ඔබට පුළුවන් වැඩ සරහට කතා කරන්න කෙටිපැණි විඩවන්නත් පුළුවන්. කෙටිපැණි විඩවන්න පුළුවන් විදිහ දැන් තිරේ දිස්වේවි. අනුව ඔබට කෙටිපැණි විඩවන්න පුළුවන්කම තියෙනවා. සන මේ චිත්‍රපටයක් කරා කියලා කිව්වා. මොකද්ද කොයි වගේ එකක්ද අලුත් අත්දැකීමක් වුණාද ඒක සිනමාව තුල ඔබට යමක් කළ අනාගතයේ තව තව ලබන මාස වගේ පටන් ගන්න ෂූටින් මේ චමින්ද ජයසූරිය අපේ ආදරණීය තරුණ නවාධ්‍යක්ෂවරයා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. මේක ඇත්තටම මේ සත්‍ය කතාවක්. නමුත් ඒක මනක්කල්පිත විදිහට ගොඩනගලා තියෙන්නේ. ඉතින් මම හිතන විදිහට මේක හොඳ ඉතා ඉහළ මට්ටමේ නිර්මාණයක් බවට පත් වෙයි කියලා අපි බොහොම හැමදෙනාම ගොඩක් එකතු වෙලා සහයෝගය දෙනවා. පොල් මහත්තයා මේ පොඩි දොස්සල් මේ ඉතාලියේ හිටියේනේ. ගිය මාසෙ මම ඉතාලියේ හිටියේ. ගිය මාසෙ මාසෙම නෑ සුමාන තුනක් තුනක් හිටියා. ඔව් සුමාන තුනට 1000 ගණක් මේ කියන්නේ බයින් ගියාගෙන කිලෝමීටර් කිලෝමීටර් 1250ක් ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. කොහොමද ඒ ගමන කොයි විදිහේ පළවෙනි වතාවද ඉතාලියට ගිහපු? නෑ දෙවෙනි පාර. ඇත්ත වශයෙන්ම හරිම සාර්ථකයි. මොකද මම මගේ සංගීත ප්‍රසංගයක් තමයි මම ඉදිරිපත් කරුවේ. වෙන කිසිම ගායක ගායකව ගියේ නැහැ මාත් එක්ක. මම විතරයි ඒක ඉදිරිපත් කරුවේ. වෙරෝනාවලයි මිලානෝවලයි බෑන්ඩ් එක පෑ භාගයක් ගැහුවා. මම සින්දු පහක් කිව්වා. ඊට පස්සේ ආපහු බෑන්ඩ් එක පෑ භාගයක් ගැහුවා. මම සින්දු පහක් කිව්වා. එතකොට ඉන්ටර්වල්. ඊට පස්සේ ආපහු ඉරිදීටම ෂෝ එක පේනවා දැන්. දාලා ඉවර කරුවා. සින්දු 20ක් කිව්වා. දැන් 1250 ඉවර කරපු තමයි අවුල තියෙන්නේ. දවස් 15කින් ඉවර කරුවා. ඉවර කරා. අපිට වාගේ මේ පුරුද්ද තාම අත්හරින්න බැරි වුණා මට. මේ ඇවිදින පුරුද්ද එක නෑ. මේ මම ලබන මාසේ මේ මාසේ  21 වෙනිදා මම ඩුබායි යනවා. තවත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න. ඉතින් වගේ ඉතින් chance තියෙනවා. ඉතින් මට යන්න. එතකොට ඇවිදින්නේ නැහැ. ඇවිදින්නේ නැහැ. ජයමාන කියන කතරමං මේ. පරිසරයෙන් ඇවිදින්න ඕනේ. ටිකක් රස්නේ එකින් ඇවිදින එකක් නැහැ. මේ අපේ දුරකතන මුතුමක් අයබෝන්. අයබෝන්. කවුද? මං කලනරෙන් ප්‍රියංකා කතා කරන්නේ. ඔව් ප්‍රියංකා. මට සම්පූර්ණයෙන්ම කතා කරන්න පුළුවන්නේ. පුළුවන් කතා කරන්න. ප්‍රියංකා පොළොන් නරුවේ. සර්. සනත්. හලෝ සර්. කියන්න ප්‍රියංකා. හරි සර් මම සර්ගෙන මේ විදිහට කියන්න. සිඳු දෙලියලති කිතේ නාම සිඳු හතේ වාතනාවන් සඳු අතතර දිලේ නාකරු සඳු හතේ වාතනාවන් සඳු දෙන්නගෙන රැලි අයුරත වාතනාවන් රත්නාවලිනාට්‍ය බලන්න මම දෙපාරක්ම ඇවිල්ලා තියෙනවා. ඒක කතා කරලා තියෙනවා.
ගොඩක් ස්තුතියි ප්‍රියංකා. ගොඩක් ස්තුතියි. ස්තුති කතා කළාට අපිට තව යමුතුමක් ආයිබුවන්. ආයිබුවන්. කවුද? මම මේ ගම්පහෙන් වසන්ත කතා කරන්නේ. කොහෙද? ගම්පහෙන්. ගම්පහ? ඔව්. ගම්පහ වසන්ත. වසන්ත. ඔබතුමා මෙන්න කාටද කතා කරන්න ඕනේ? මට කතා කරන්න ඕනේ අර තේර අන්තුතාට. හෙලෝ. ඔව් කියන්න. පුතේ ඔයා මටත් ඉන්න ඔයා වගේ පුතාලා දෙන්නෙක් මම අම්මා කෙනෙක්. මට ඔයාගේ සින්දුවල් හරි සන්තෝෂී තුනක්. මට ඇස් දෙක කඳුළුත් ආවා. ඉතින් මම ඔයාට සුබ පතන්න කතා කරේ. Thank you mommy. ඔයා ඇතුළු අනිත් අද ඉන්න ඔක්කොම මඩුලිට සුබ පතනවා මම. හරි. බොහොම ස්තුතියි. නිරෝෂන්ට සුබ පතනවා. හරි. බොහොම ස්තුතියි කතා කළාට. අපි මේ සින්දුවක් අහමු. අපි ආරාධනය කරන්නේ දේවිකාට. දැන් ශරම සිහිපත් කරන්න. ශ්‍රී ලංකාවටම නිෂ්පාදිත නොකියා 105 ෆෝන් එකෙන් දැන් සිංහලෙන් දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් SMS කිරීමේ පහසුකම් දූවිල්ලෙන් ආරක්ෂිතයි. ටෝච් ලයිට් හා දිගු බැටරි කාලයක් සමග අවුරුද්දක් තුළදී ෆෝන් එක කැඩුනොත් ඔබට අලුත් ෆෝන් එකක් නොමිලේ දෙනවා. රුපියල් 2990ක් වැනි අඩුම මුදලකට තමයි මේ දුරකථනය ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔබට. නොකියා ලෙවිසල් සොෆ්ට් ලොජික් ප්‍රදර්ශනාගාර හා බලයලත් මොබිටෙල් නියෝජිතයන් වෙතින් මේ දුරකථනය ලබා ගන්න පුළුවන්. මොබිටෙල් ඔබ සමගයි සැමදා. උදෑසන නෙස්ටමෝල් තේකක් බිල දවස පටන් ගත්තා මුළු දවසම හරි ප්‍රබෝධමත්. නෙස්ටමෝල් බොහොම ආදරේ මතක් කරනවා. 2774422 2774423 දුරකථන කිවුරුතයි. ඔබට පුළුවන් වැඩසටහනට කතා කරන්න අපි ආරාධනා කරනවා. අපි තව ගීතයක් අහනවා. අපි ආරාධනා කරන්නේ රොයන්ට. දැන් චෙරේ මුසික් ගීතවත් කරනවා. 1 2 3 4
යානන් එපා ඔයා කේසිනාවන් මිරිඟුව දැකපු එබගේ සොයමින් කතර දිගේ ඉතිරිතු පරාද වීදැන් රටේ මුලා වී කියානන් එපා ඔයා කේසිනාවන් මිරිඟුව දැකපු එබගේ සොයමින් කතර දිගේ ඉතිරිතු පරාද වීදැන් මැනිකයාගේ කනා දන්නේ නෑ නමුත් අගේ බාල වෙන්නේ නෑ බලුදු බඳුනු ඕන වෙන්නේ නෑ වැරදුනාම හරි කිව්වේ නෑ ලන්දේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැකමු එක් වගේ දිගේ සොයමින් කතර දිගේ ජලේ පැහෙන්නේ ඉඳුනු පෙමම නැවුම් රසනේ ඇරගියාට මා තනි වේනේ පරවුනාම මලේ සුඳ නෑ පරවුනාම ජලේ පැහෙන්නේ ඉඳුනු පෙමම නැවුම් රසනේ ඇරගියාට මා තනි වේනේ ලන්දේ මුලා වී ගියානම් එපා ඔයා කේසිනාව එක් වගේ සොයමින් කතර දිගේ මොකෝ පරාද වී දැන් ගමේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාව මිරිඟුව දැකමු එක් වගේ සොයමින් කතර දිගේ මොකෝ පරාද වී දැන් ගමේ මුලා වී ගියානම් රය ප්‍රතිබා මේ දැන් ගුරුරියක් ඊට පස්සේ රංගන ශිල්පිනියක් හොඳ නිර්මාණයකුත් ලැබෙනවා හැබැයි පෑටේ රාජකාරිය කරන්නේ ඉස්කෝලේ යන්න එපා උගන්වන්න වැඩේ කරන්න එපා එහම මගහැරීම් තියනවද නිර්මාණතුලේ රකියාව කරද්දී නිර්මාණ මගහැරීම් තියනවද කොහොමද මේක වැඩේ කරන්න දෙකම බැලන්ස් වෙන විදිහට වැඩේ කරන්නේ කොහොමද මෙහෙමයි දැන් අපේ එක වාරයක් මාස 4ක් තිබිලා මාස 1කමාරක් විතර ළමයට නිවාඩු දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම නාට්‍ය රාජකාරියට තමයි මුල් තැන දෙන්නේ. ඉතින් ඒ ඉඩ ලැබෙන කාලෙදි තමයි මම රංගන කටයුතු වල යෙදෙන්නේ. අනිත් එක මම ගොඩාක් ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගන්නේ නැහැ. මොකද මගේ තාත්තගෙන් ඇප්‍රුවල් එක හම්බෙන්න ඕනේ නැත්නම් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් ඒවත් බලලා මගේ කාලයත් බලලා නිර්මාණයේ ප්‍රමිතියත් බලලා තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම ඒ දෙක මට බැලන්ස් කරගන්න පුළුවන්. තාත්තත් සමහර නිර්මාණ ආවම ගෙදර ඇයත් එක්ක කතා කරනවාද? මේ මටත් මෙහෙම එක වැඩක් ආවම මොකද එහෙම ගෙදර පවුලේ ඇතුළේ කතා කරන සමහර දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඔව් කතා කරනවා අපි. පිට තාත්තා නාට්‍යයක් ආවත් මට ආවත් මේ ඒක ඒක පිළිබඳ සාකච්ඡාවක් සිද්ධ කරනවා. අම්මත් මුල් වෙනවා අම්මයි තාත්තේ තමයි තෝරන්නේ. යන්න එපා කිව්වොත් මම ඉතින් යන්නේ නැහැ. ඉතින් කොච්චර ආස වුණත් සමහර නිර්මාණ වලට. ඒ ඉන්නේ ඉස්සරහට වෙලා මගේ බොඩිගාඩ් බොඩිගාඩ් දුරකතන දියාගෙන ඉන්න ඉල්ලී දෙන්න අපිට දුරකතන අමුතුමා කයිබුවන් හලෝ කවුද මම බර්ලස් කමෙන් ශකිලා කතා කරන්නේ ශකිලා ඔව් ඔව් ශකිලා
මට තෙරණංගිර කතා කරන්න පුළන්ද? පුළුවන් කතා කරන්න. ඔව් කියන්නම්. අය අපේ ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්නේ මම ශක්ලා නංගි. ඔව් දන්නවා කියන්න. අපේ ගෙදර අක්කා අය ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්නවා. අයියා කියපු සිංගල් ගොඩක් ලස්සනයි. අයිය තව සිංගල් කිල්ලන්න පුළුවන්ද? තව එක කියනවා ඉස්සරහ. මම ඇත්ත බබේ තමයි මම ඉල්ලන ඉල්ලන්නේ. බලමු නංගි ඔය කියන්න බලන්න. අයියාගේ අයියට මම සුබපතන අක්කට අදේවිකා අක්කටයි අයියට සුබපතන මම අක්කටම. Thank you නංගි. අපිට සුබපතන්න නෑනේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කතා කළාට. ශකිලා මේ තව මුතුමක් අයිබන්. අයිබන්. කවුද මුතුමියා? මම පානදුරෙන් කුඩා හෙට්ටි කතා කරන්නේ. අහහ්. ප්‍රෝග්‍රෑම් එක හැමදේම නරඹනවා. ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරනවා. සුති. මට ආසයි නිමල් ගුණසේකර මහත්තයාගෙන් මට නොවිය ඔබ ආදරේ කරේ. සින්දුව. මම හැමදාම මගේ රසිකයන්ට ආදරෙයි. මං ඔකේ වයිෆ්ට විතරයි. ඔබතුමී ගණන් ගන්න බෑ වැඩි විශේෂ. ගානක මං කරේ. නෝනට කියපු සින්දුවක්ලු එක. මතනොයි ඔබ ආදරේ කරේ. මගෙන් ලද ආදරේට පමනයි ඔබ ආදරේ කළේ. පෙර සැන්දෑවක ඔබ හමු වන්නට මානො පැමිණි දවසේ පසුදා තරහින් නොදොඩා හිටියේ. කිමද කියන් ලඳුරේ ආදරේ නම් නොයි ඔබ ආදරේ කරේ. මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කරේ. මට නොයි ඔබ ආදරේ කරේ. මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කරේ.
ඔබේ දයාවර ඔබේ සෙනෙහේ බර වදන්නිගේ ආදිදු ගමනේ විඩා නිවන්නට නවාතැනක් විය දුරිය ඔබේ හට පෙරදින ඉරනෑ වෙනස් වෙලා අද නෑ වෙනස් වෙලා ඉර හඳ දියුරා පොරොන්දු වූ ඔබ ඇයි අද වෙනස් වෙලා දුරිය මානම් තව නෑ වෙනස් වෙලා හදපතානමි මට දන්න දෙහිමිවේ ඔබේ පෙම්දායදේ ඔබේ පෙම්දායදේ සෝකඳුළු ගඟක අම්මට දැන් ඇස්වල කඳුළුත් ඇති. මොකද අම්මා ආසම සින්දුව මේක. මම බෙග් මහත්තයගේ සින්දුවක් ඇහුවමයි මේ හිනා වෙලා සින්දු කෙනෙක් දැක්මයි බෙග් මහත්තයගේ සින්දු. මේ වැඩසටහන අතරේ ඕන තරම් ගායනා කළ දෙනවා.
තරන්ගේ තාත්තා පොලිස් නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් පොලිස් අධිකාරී පොලිස් අධිකාරීවරයා මේ සතුරුයි තරන්ගේ හැකියාවට මට අවස්ථාවක් තියෙනවා නම් කොයි වහර තැනකදී හැකියාව මාරු කරගන්න මම තරන්ගේ සින්දු කියන අවස්ථාව ගන්න සතියකට දෙකකට ආසාවටක සින්දු කියන්නේ මේ 277 44 22 277 44 23 තුර කතරක් විවෘතයි වැඩසටහන ඔබට කතා කරන්න පුළුවන් මේ පොල් මහත්තයා පොල්ලා 3 දිනක් හම්බ වෙනවා ලබන මාසේ මොරටුවේදී නෑ මේ මාසේ 13 වෙනිදා මේ මාසේද කවුද පොල්ලා 3 දෙනා ක්‍රිස්ටොෆර් පොල් පොල් ඒ මම පොල් ෆෙරෑන්ඩෝ සහ වින්සන්ට් පොල් වින්සන්ට් පොල් කවුද කරන්නේ වැඩේ අපේ නාලක කියන මේ මගේ යාළුවෙක් කරන්නේ සංගීත සම්දර්ශනේ ඒක පවත්වන්නේ මොරටුවේ මොරටු නගර සභාවේ ශාලාවේ තමයි මේ සංගීත සම්දර්ශනේ තියන්නේ මේ මාසේ 13 වෙනිදා ඉරිදා පොල්ල තුන්දෙනා මොන ගහනවා හමු වෙන මේ සනත් කොහොමද මෙතසල අධ්‍යාපන කටයුතු කොයි වගේද කොහෙද මෙතසල දරුවොත් එක්ක වැඩිපුර මොන වගේ වැඩද කරන්නේ මගේ අධ්‍යාපන කටයුතු නම් මේ දවස්වල කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හදාගෙන අධ්‍යාපන පීඨේ ඉතින් අමතර මේ පාසලේ රාජකාරී කරන්නේ මේ මට මේ හැම කාලෙදිම මේ ඉතා යහපත් විදිහට කටයුතු කරන්න පුළුවන් පාසල් හම්බෙනවා ඒකක් මම හිටපු ඩීඑස් සිරණායක විද්‍යාලේ මුලින්ම මම හිටපු සෛර විද්‍යාලේ මාතලේ ඊට පස්සේ දැන් මං ඩීඑස් සිරණායක විද්‍යාලෙන් ඉල්ලා අස්සලා මාර්ගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට පැමිණියම් ඩීඑස් සිරණායක විද්‍යාලේ ඉන්නකොට හොඳ විදුහල්පතිවරයෙක් හිටියා අශෝක සේනනිහේවගේ ආචාර්ය අශෝක සේනනිහේවගේ කියලා මේ එතුම දැන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ජයවර්ධනපුර කලාපේ එතුමාත් බොහොම කලාවට ආදරේ කෙනෙක්. ඉතින් මේ කලා කටයුතු වලදී ගන්න පුළුවන් උපරිම සහයෝගය මගෙන් ගත්තා ඒ කාලේ. දැන් මේ විද්‍යාලයට ගියාට පස්සේ මේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය අධිකාරම් මැතිනියේ එතුමියත් බොහොම කලාවට ආදරේ කෙනෙක්. ඉතින් අදත් තිබුණා ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ඉස්කෝලේ මේත් එක්කම විශ්ව ළමා දිනේ වෙනුවෙන් වැඩසටහන් කීපයක් පැවැත්වුණා ගිය සතියේ. ඉතින් මේ ස්කෝල් ගියාට පස්සේ වෙනම නියම දිව්‍ය ලෝකෙකට ගියා වගේ සතුටු වැඩ කරන්න හම්බ වෙනවා දර්ශන දැන් ඔබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා දර්ශනගේ මේ වෘත්තිය මේ පැත්තෙන් ගියොතින් කොයි වගේ දෙයක් කරයිද ඉස්සරහට වෘත්තිය පැත්තෙන් සංගීතය පැත්තෙන් තමයි වෘත්තිය මේ පැත්ත හැදෙන්නේ ස්කෝලේක උගන්වන්න එහෙම ආසාවක් තියෙනවා එහෙම සාකු තියෙනවා සල මෙහෙමයි ඒ කියන්නේ මුලින්ම මගේ අධ්‍යාපනික පැත්ත මට ඉහළටම ඒක හදාරන්න අවශ්‍යයි ඒ වගේම නිර්මාණ කටයුතුත් ඒත් එක්කම කරගෙන යනකොට දැන් මෑතකදී මම කළා මේ ಭಾರತයේ දැනට ඔඩිසි ඩාන්සින් කියලා ඩාන්ස් ස්ටයිල් එකක් තියෙනවා ඒ ඔඩිසි ඩාන්සින් ඉගෙන ගන්න මල්ලි කෙනෙක්ගේ එයාට ඒ කියන්නේ සංගීත නිර්මාණ දෙකක් කරලා ට්‍රැක්ස් දෙකක් හදුවා. ඒ වගේ නිර්මාණ කටයුතු කරගෙන යනවා සංගීත නිර්මාණ කටයුතු මගේ ගීත නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඒ අතරතුර විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. වෘත්තීය සංගීතය පැත්තෙන්ම තමයි නිර්මාණය කරගන්න මට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මගේ අධ්‍යාපනයේ ඉහළටම කරගැනීමේ බලාපොරොත්තු තියෙනවා. අපි සුබ පතනවා ඔයාලට. අපි තව ගීතයක් අහමු අනුජයි. අපි කාර්ද ආරාධනය කරා. හා අරුණිට ආරාධනය කරනවා. දැන් ෂෙරි මුසි කතා කරනවා. 2
විඳින්න පුළුවන් රාත්‍රියක් අද රාත්‍රිය බවට පත් වුණේ මේ 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 ආපු පිරිසත් එක්ක. අපිත් එක්ක අද රාත්‍රියත් බොහොම ආදරෙන් ඉන්නවා නොකියා 105 දුරකථනේ ඔබට රුපියල් 2990ක් වෙනි අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. දිවයිනපුරා මොබිටෙල් ශාඛා, නොකියා අලවිසල්, සොෆ්ට් ලොජික් ප්‍රදර්ශනාගාර හා බලයලත් අල්ලුවේ නියුලිතයන් තුළින්. ඒ වගේම අපිට බලය, ජවය, ශක්තිය නිබඳවම ලැබෙන නිස්තමෝල් නිසා නිස්තමෝල් බොහොම ආදරෙන් මතක් කරනවා මේ රාත්‍රියේ. දේවිකා, මොනවද ඉස්සරහට තියෙන සංගීතය පැත්තේ තියෙන බලාපොරොත්තු, මොනවද මොනවද අරමුණු තියෙන්නේ? සංගීත පැත්තේ මගේ අලුත් විෂුවල් එකක් කරලා තියෙනවා. ඒක නාලිකාවලට දීලා තියෙනවා. ළඟට තමයි ඒක වැඩි ඉවර කළේ. ඒකේ සංගීතය, පද රචනය සහ වීඩියෝ එක කරේ පසන්තිලක වර්ධන. ඒ වගේම මම කුඩා දරුවන්ට සංගීතය කරනවා ෆැස්කුවල් සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනය සහ පිළියන්දල ට්‍රෙමලෝ ආයතනේ. ඒකම සංගීත වැඩ කටයුතුත් එක්කම මම මගේ රැකියාවත් කරනවා. අපි සුනිල් ශාන්තයන් නිර්මාණය කරපු ගීතයක් අපි ආරාධනය කරන්න සූදානම් ක්‍රිස්ටොෆර් පෝල් මහත්මයට දැන් ගායනා කරන්න. අප ජය ගීරාවේ
මාර්තු මාසේ 24 වෙනිදා මගේ සරලගී වැඩසටහනකට තමයි සුනිල් ශාන්ත ශූරයන් මේ ගීතය මට සාදා දුන්නේ. මේ පදමාලාව බණ්ඩාරකේ විජේතුංගගේ. හරි, බොහොම සුදි. මේ ස්තුති ආවට. ප්‍රතිභා ස්තුති අද වැඩසටහන තාවාට. බලයේ ජවශක්තිය තරන් රයන් නිමල් ගුණසේකර මහත්තය බඩ පිරෙන්න බොන්න. අද ටිකක් නෝනත් පොඩ්ඩක් තරහ කරගත්ත නිසා පොඩ්ඩක් අරගෙන යන්න පුළුවන් නැස් මොල්ට එකක්. පොල් මහත්තය මේක ගෙදරට ගිහින් දෙන්න ඕන. පරණ යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා මේ අරුණිට අද වැඩසටහනට ආපු හැමෝටම ස්තුතියි. බොහොම ආදරණීය පැය දෙකක් අපිට ගත කරන්න හම්බුණා. අපි විශ්වාස කරන ආදරණීය ඔබත් බොහොම සතුටින් අද වැඩසටහනත් එක්ක ඉන්න ඇති කියලා. හෙට සවස 6:30ට මිස් විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී සුනිල් ශාන්තයන්ගේ ප්‍රසංගය පැවැත්වෙනවා. අපි ආරාධනා කරන ප්‍රසංගයෙන් අරඹනටත් ඔබටත් එන්න කියලා. හෙට සවස 6:30ට මිස් විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී 6ට හවස 6ට විනාඩියක් පහු වෙන්න එපා. හවස 6ට හරියටම මේ එහෙනම් ස්තුතියි අද ආපු හැමෝටම. විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාදි වෘන්දට ස්තුතියි. මනෝජ්ජේ ස්තුතියි. එවනම් අපි ලබන සිකුරාදාවේ හමු වෙන බලාපොරොත්තු වූ ආදරණීය ඔබේ නිවසින් අපි සමුගෙන යනවා. ඔබට සුභ සතියක්, සුභ දවසක්.